මීට වසර ගන්නකට පෙර සුදු කැස්පෑ සුරකමක් කළ අයකු ලෙස ගායක අම්මල් පෙරා ගැන කතාබාට ලක් වුණා. දුර්ලභ ගණයේ සුදු කැස්පෑවකු විකුණන ස්ථානයට ඔහු පැමිණ මිල ගණන් විමසා ටික දිනකින් සුදු කැස්පෑවා අතුරුදහන් වී තිබූ අතර ඒ සොරකම් කරගෙන ගියා අතර සැක සහිත අය බවට කැස්පෑ හිමියා අමල් පෙරාව සඳහන් කර තිබුණා. සුදු කැස්පෑවා මිලියන ගණනකට මාල දෙවිඳු විකුණා දෙන්නට හැකි බවට අමල් පෙරා එහිදී කතා කර තිබූ බවද කියවුණා. නමුත් සාක්ෂි නැතිවම ඒ නඩුව යටපත්ව ගියා. මීට මාස කිහිපයකට පමණ පෙර අමල් පෙරාගේ නම මාකන්දුරේ මදුෂ් හා රයන් වැන්ඩරන්ගේද නම් සමග ගෑවෙන්නේ ක්‍රිස් වෙසින් ගොස් පණිපිටියේදී කළ රුපියල් කෝටි 700ක් වටිනා දියමන්ති කොල්ලයකින් පසුව ඩුබායි සිටින මදුෂ් වෙත එම දියමන්තිය ගුවනින් ගෙන ගිය අය උළුන් ලෙසයි. මහරගම පොලිස් වසමට අයත් පන්නිපිටි ඇරැව්වල නිවසකට පොලිස් විසින්ගේ කණ්ඩායමක් රුපියල් කෝටි 700ක් වටිනා දියමන්තියක් කොල්ලකාගෙන ගොස් තිබුණේ පසුගිය නොවැම්බර් 5 වෙනිදායි. පැමිණිලිකරු සෞදි අරාබියේ කේටරින් ආයතනයක සේවය කළ අයෙක්. එහි සේවයේ නිරතව සිටින කාලයේ ඔහුට මේ තරම් වටිනා දියමන්තියක් හමුවන්නේ තමන් සේවය කළ සේවා ස්ථානයට ගෙනවිත් දැමූ පස් ගොඩක තිබීදී. ක්‍රේග්වුඩ් නොදන්වා මෙරටට එවූ භාණ්ඩ අතරේ සංවාද තිබූ බව කියන මේ දියමන්තිය ඔහු විසින් මෙරටට ගෙනවිත් විකුණා දමන්නට උත්සාහ කර තිබුණා. පොර රහසයෙන් තම නිවසට නියමන්තිය වූ ඔහු ඉන්පසුව ලංකාවට පැමිණෙන්නේ මැණික් ව්‍යාපාරික ලෙසින් ගමනක් අරඹන්නට. විවිධායගේ මැණික් මිලදීගෙන විකුණමින් මැණික් ව්‍යාපාරයට අතගසන ඔහු මැණික් ව්‍යාපාරයේ ඉහළටම යන කාලයේ කෝටි ගණනක් වටිනා දියමන්තිය විකුණන්නටත් උත්සාහ කර තිබුණා. සංචාරක මඟ පෙන්වන්නන් සමග විදේශිකයන්ට අමතරව ශ්‍රී ලාංකිකයන් පවා දියමන්තිය මිලදී ගැනීමට ආයතන සිටි බව කියවුණා. මේ අතරේ ඩුබායි සිටි මාකන්දුරේ මදුෂ්ට මේ වටිනා දියමන්තිය ගැන තොරතුරු ලැබී තිබුණේ ගෝල්ලේක් මාර්ගයේ. මදුෂ් දියමන්ති කොල්ලට යොදවන්නේ මාතර මැල්ලී නැමැති පාතාලය. ඔහු මාතර රොටුම පදිංචි තුසිත මදුරංග හෙවත් මාතර මල්ලි නමින් ප්‍රසිද්ධව තිබුණා. රුපියල් ලක්ෂ 50ක් මාතර මල්ලියට දෙන පොරොන්දුව මත මුලින් අත්‍චිකාරම් ලෙස රුපියල් ලක්ෂ 2ක් හා ජංගම දුරකථනයක් ලබා දී මේ කොලිස් සැලසුම් කර තිබුණා. මදුෂ්ගේ උපදෙස් පරිදි මාතර මල්ලි රවීන්ද්‍ර නාලක නැමැති ඔහුගේ මංකොල්ල ශූරී ගෝලයෙකුද ඔස්ට්‍රියානු ජාතිකයෙකුද තවත් සගයෙන් 2 දෙනෙකුද මෙයට සම්බන්ධ කරගෙන තිබුණා. නොවැම්බර් 5 වෙනිදා දියමන්තිය මිලදී ගන්න අමුවාවෙන් ඔස්ට්‍රියානු ජාතිකයා රවීන්ද්‍ර නාලක සමඟ පන්නිපිටි නිවසට ගියේ කලින් දුන් ඇමතුමක් මත වේලා වෙන් කරගෙනයි. දෙදෙනා නිවසට ඇතුළු වී පැය භාගයකට පසු පිළියන්දල සිට පොලිස් කණ්ඩායමක් වේශයෙන් නිල ඇඳුම් මැඳගෙන මාතර මල්ලි සිස්සගෙන් සමඟ නිවසට කඩාවැද්දී පොලිස් වැටලීමට ආ පිටසක් ලෙස රඟපාමි. විදෙස් ජාතිකයා සොරක් බවත් ඔහු අල්ලන්ට ආ බවත් එම අවස්ථාවේදී ව්‍යාජ වෙස්ගත් මාතර මල්ලි ඇතුළු පිරිස දන්වා තිබුණා. 3.8 වර්ගයේ රිවෝල්වරය හා පාන්චු කුට්ටම පෙන්වා අත්අඩංගුවට ගන්නා ආකාරයක් රඟ දක්වා තිබූ අතර නිවසේම ව්‍යාපාරිකයා එසැණි කාමරයකට දමා එහි වූ රුපියල් කෝටි 700 දීමන්තය හා මැණික් ගල් කීපයද රැගෙන ඔවුන් අත්අඩංගුවට තිබුණා. නිවසේමයා එළියට එන විට සියලු සිදුවීම් හමාරයි. විදේශිකයා සමඟ 6 දෙනා අතුරුදහන්ව තිබුණා. නිවසේ වූ දීමන්තය හා මැණික්ද අතුරුදහන් වීම නිසා ඔහු කලබලයට පත් වුණා. මේ කොල්ලය සම්බන්ධයෙන් මහරගම පොලිසියට පැමිණි කිරීමෙන් පසුව විමර්ශනයක් ආරම්භ වූ අතර මුලින්ම මෙහිදී කොටුවන්නේ පාදුක්කී නිවසක සැඟවී සිටි නාලකයි. නාලකයෙන් කළ ප්‍රශ්න කිරීමේදීම කොල්ලේ මාකන්දුරේ මදුෂ් කරවූ එක බව හෙළුණා. මාතර මල්ලි ගැනද ඒ සමගම සැලවුණා. මේ අතර මාතර මල්ලිව රත්මලාන මෙලිබන් හන්දීදී කොටුවන්නේ කොල්ලේ මාසයක් යන්නටත් පෙර 21 දෙසැම්බර් 1 වෙනිදා. මාතර මල්ලිගෙන් ප්‍රශ්න කිරීමේදී මෙයට එක් උදේශිකයා හා තවත් අය නොවැම්බර් 7 දාම රටින් පිටව ගොස් ඇති බවද එළිවුණා. නමුත් දියමන්තිය හමුනේ නෑ. ඉන් පසුව කරන ලද විමර්ශනෝදී අනාවරණය වන්නේ කොල්ල කරන ලද දියමන්තිය ගුවන් මගින් මදුෂ් ඩුබායි වෙත ගෙන්වාගෙන තිබූ බව දියමන්තිය ඩුබායි වෙත රැගෙන ගිය ආකාරය පොලිසියට ගැටලුකාරී වුණා. මේ ගැන ලැබුණු තොරතුරු වලින් ටෙලිනාට්‍ය නළුව වෙනසක්යක් මුලින් මතු වුණා. දෙහිවල පොලිසියට මත්කුඩු පාතාලයකු ලබා දුන් ඔත්තුවක් අනුව මාකන්දුරේ මදුෂ් සමග හිතවත්කම ඇති රංගන ශිල්පි රයන් වෙන් රෝන් හා ගායන ශිල්පි අමල් පෙරරා ගැන පොලිසියට සැකයක් ඇති වුණා. ඔවුන්ගේ සහය මාකන්දුරේ මදුෂ් ලැබෙන බවත් ඩුබායි වලට රයන් එම දිනවල ගිය බවත් වාර්තා වී තිබුණා. මදුෂ්ගේ උපදෙස් මත සුරක්ෂිතව තැබූ දියමන්තිය මාතර මල්ලි හා නාල කොළඹට ගෙනවි තිබුණේ නොවැම්බර් 8 වෙනිදා. විමර්ශන වලට අනුව ටෙරිනරු රයන් පසුගිය වසරේ නොවැම්බර් 8 දා ඩුබායි බලා ගොස් තිබූ අතර ඒ අනුව පොලිස් විමර්ශන කණ්ඩායම සැකලේ රයන් හෝ ඔහු සමගිය අයෙකු
ප්‍රතිපත්තිය මධ්‍යස්ථමේ දීමාන්තයේ ඩුබයි වෙත ගෙන්වාගත් බවයි. රයන් අමල් වැනි ප්‍රසිද්ධ කලාකරුවන් ගුවන්තොටුපළදී වැඩි පරීක්ෂාවට ලක් නොවීම නිසා මධ්‍යස්ථ ඔවුන්ගෙන් වැඩගත් බව පරීක්ෂණ කණ්ඩායමට ඔත්තු ලැබී තිබුණා. ඒ අනුව රයන් වැන් රොන් හා අමල් පෙරේරා දීමාන්ති සොරකම සම්බන්ධයෙන් පොලිස් ප්‍රශ්න කිරීමකට අවශ්‍ය බවට තීරණය වුණා. ඔවුන් වෙත පොලිස් පණිවිඩය ආවා මේ පිළිබඳ කටඋත්තර ලබා දෙන්නේ දන්වා තිබුණා. ඔවුන් දෙදෙනාගෙන් ඩුබායිහිදී කොටුවන්නට පෙර පොලිසියට කටඋත්තර ලබා දී තිබුණේ රයන් වැන් රොන් පමණයි. මීට සති 3කට පමණ පෙර රයන් වැන් රොන් දියමන්තිය ඩුබායි ගෙන ගියේද නැද්ද යන්න ගැන මිලිහාන විශේෂ මෙහෙයුමකට පැමිණ කටඋත්තරයක් දී තිබී බව වාර්තා වුණා. විමර්ශනයට අදාළව ගායන ශිල්පී අමල් පෙරේරාට කැඳවීමක් කර ඇතත් ඔහු විදේශගත වන බව දන්වා එසේ ගොස් යලි පැමිණ පොලිසියට එන බව දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් කටඋත්තරවලදී තමන් ඩුබායි වල සංචාරය කළත් මාකන්දුරේ මදුෂ් කෙනෙකු ගැන දන්නේ නැති බවත් මදුෂ් කිසිසේත් නොහන් දුන්න බව රයන් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වුවද පොලිසිය සිදු කළ රයන්ගේ දුරකථන සම්බන්ධතා දයාල පරීක්ෂණය අනුව මාකන්දුරේ මදුෂ් සමග ඔහු නිරන්තර සම්බන්ධතා දක්වන බව හෙළි වැති අතර මෙවර රයන් හා අමල් දෙදෙනම ඩුබායි යාම පොලිසියට සැකසහිත කාරණයක් කරවන්නට එම දුරකථන සංවාද හා දියමන්ත සංසිද්ධිය හේතුවක් බවට පත්ව තිබුණා. මාකන්දුරේ මදුෂ්ට යවුණු කෝටි 700 දියමන්තිය මදුෂ්ට දෙවැනි බිරිය වන ඩුබායි සිටින තිරිඳ නිශායා ළඟ ඇති බවට හෝ ඒ විකුණා ඇති බව නේවන පොලිසියට සැකමත් වී තිබෙනවා. ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවේ සිටින මාකන්දුරේ මදුෂ් සමග වූ ගායක අමල් පෙරේරා හා රංගන ශිල්පී රයන් වැන් රොන් දියමන්ති කොල්ලට සම්බන්ධ වූ ආකාරය ගැන තවම පරීක්ෂණ අවසන් නැහැ. මිනේහාන විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා විමර්ශනය සිදු කරන අතර ඉදිරියේදී ඔවුන් දෙදෙන ලංකාවට පැමිණෙන්නේ නම් අනිවාර්යයෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කිරීමක් ලක්වන්නටයිද වාර්තා වෙනවා. ඉතින් මේ සිද්ධිය ගැන ඔයාට මොකද්ද හිතෙන්නේ කියලා ඔයාට පුළුවන් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. විශේෂයෙන්ම අමල් පෙරේරා සහ රයන්, විශේෂයෙන් රයන්, රයන් ගත කරපු ජීවිතය ගැන අපි ඒ කාලේ සමාජ මාධ්‍ය තුලින් දැක්කා. ඔහු කුඩා දරුවන්ට උදව් කරනවා, අනාථ දරුවන්ට උදව් කරනවා, ඔහු රඟපාන නිලධාරියෙක් වශයෙන්, ඔහු ව්‍යාපාරියෙක් වගේ පුරසාරම් කල් කතාන්දර ගොඩාක් තිබුණා. ඒක නම් ඔයාට හිතෙච්චදී පහලින් කමෙන්ට් එකක් විදිහට දැම්මත් වඩා වටිනවා. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ඊකටම කිතුරන් සිද්ධියි.